කණ්ඩායමක් හැටියට අපි සිලින්ඩරේ ලකුණෙන් පාර්ලිමේන්තු මැතිවරණ තරඟ කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සූදානම් කරනවා. ඒ කුසලානයක ඉන්න සියලුම දෙනා, ඊළඟට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සෙසු පක්ෂ ගණනාවක් අපිත් එක්ක එකරාශි වෙලා තියෙනවා. ඒ සියලු කණ්ඩායම් එක්ක තමයි අපි තරඟ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හුරු පැටවු ටික දැන් මේ අලු ගහලා දාලා, විශ්මුණු ගලවලා දාලා අද එන්න හදනවා. එකට එකතු වෙලා මේ ගමන ගිහිල්ලා රට විනාශ කරයි. සමගි ජන බලවේගයේ අපි එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන දේශපාලන කුමන්ත්‍රීට අපි අහුවෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා හැමදාම යනවා කියන්නේ ඉන්නවා කියන එක. යම් කිසි කෙනෙක්ගේ වංචාවක් හෝ දූෂණයක් තියෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණය කරලා දඩුවම් දෙන එක වෙනම කාරණයක්. අවබෝධයක් නැතිකම නිසා කරන ප්‍රකාශ වලින් යම් කිසි දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට වෙන හානිය තන් නිගමනය කරන්න බෑ. බොරුවට චෝදනා කරන්න නැතුව යථාර්ථය අවබෝධ කරගෙන ආණ්ඩුවක් දුවන විදිය අවබෝධයක් ලබා ගනී කියලා මම විශ්වාස කරනවා. ඊට පස්සේ ওই ප්‍රකාශන අතර වෙයි. ඉවේ නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා අපිට උගන්ඩාව පෙන්නලා අපි දේශීය ආච්චික මැණික් මල්ලේ පරීක්ෂණ යට ගහයි කිය. නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා අපි උගන්ඩාව දිහා බලාගෙන ඩුබායි ගිණුම් වල සල්ලි මාරු කරපුව ගැන හොයන්න නැතුව ඉඳී කිය. නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා රවි වෛද්‍ය අලංකාරයක ඩීල් දාලා යට ගහගත්ත ෆයිල් ටික අවුස්සන්න නැතුව ඉඳී කිය. නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා ගවස් ලේන් එකේ ගත්ත ඉඩම් පිළිබඳ පරීක්ෂණ යටයයි කිය. මොනාබුඩාබිය තිබ්බත් රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි හොයන පරීක්ෂණ කරනවා. ඒ විතරක් නෙමෙයි හොරා කාපුවා ගන්නවා. හොරුන්ට නිසි දඬුවම් දෙන්න අපේ ආණ්ඩුවක් අධිකරණමය ක්‍රියාමාර්ග ඇතුලේ කටයුතු කරන්නත් මැදිහත් වෙනවා.